මතුරංග මම මේ කායකට යන්න කලින් ඔයාගෙනුත් දෙයක් අහනවලු. ආෆ්ටර් මාකට් එකේ බයිසිකල් වලට වාහන වලට ගොඩක් තියෙනවා. මම බයිසිකල් පැත්තෙන් ඔයාගෙන් අහනනම් මේ අතන මොටෝසයිකල්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් සොක්ස් වර්ග විවිධ දේවල් තියෙනවා. අපිට එහෙම හිතෙන ආෆ්ටර් මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් බැලුවාම විවිධ දේවල් බැලුවාම බලලා හිතෙන ඕනම සොක්ස් අපිට අරගෙන අපේ බයික් එකකට පාවිච්චි කරන්න පුළුවන්ද? නැත්නම් ඒකට අපිට විශේෂ දේවල් විතරයිද අපිට තමන්ගේ බයික් එකකට තෝරගන්න පුළුවන්? ඒ බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනවද? ආෆ්ටර් මාකට් තියෙන ප්‍රොඩක්ට් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද සොක්ස් පැත්තේ? ඔව් සමහර වෙලාවෙම ඒත් ඇත්තටම ආෆ්ටර් මාකට් සස්පෙන්ෂන් වලට යන්නේ ඇත්තටම කම්පිටිෂන් ලෙවල් එකට යනකොට. ඉතින් ඇත්තටම නෝමල් බයික් එකක් අපි අරගෙන ඒකේ සස්පෙන්ෂන් අපිට කම්පිටිෂන් ලෙවල් එකේදී සපෝට් කරනවා මදි නම් අපිට යන්න පුළුවන් සාමාන්‍ය ඕලින්ස් වගේ බ්‍රෑන්ඩඩ් ඒවා තියෙනවා. එතකොට ඒකේදී විශේෂත්වය වෙන්නේ අපිට ඒ සස්පෙන්ෂන් එකේ ඇජස්ට්මන්ට්. සාමාන්‍යයෙන් අපි ඇජස්ට්මන්ට්ස් අඩුවෙන් තියෙන බයික් එකක් ගත්තොත් එහෙම අපිට ඒකේ ඇජස්ට්මන්ට්ස් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි පදින ටෙරේන් එක, ඒ කියන්නේ පදින පාර අනුව සස්පෙන්ෂන් එක වෙනස් කරගන්න වෙනවා. ඒත් ඒක අපි ඕෆ් රෝඩ් වෙනවාද කොයි විදියටද හරියට කියලා අපිට ඊට අමතරව අපි පදින කෙනාගේ බර අනුව. ඒ කියන්නේ දැන් මම සාමාන්‍යයෙන් අපි කිමු කිලෝ 70යි කියලා. නමුත් මම රේස් එකේදී මම අඳින සම්පූර්ණ ඇඳුම් ටික අඳගම කිලෝ 20 ගානක් විතර එතනින් එනවා. ඔව් එතකොට ඒ weight එකත් එක්ක සස්පෙන්ෂන් එක normal අපි සාමාන්‍ය බයික් එකක් ගත්තොත් ඒකේ අපිට සපෝට් කරන අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ වංගුවකට යනකොට ඕන්ට වැඩිය ඩෑම්පින් එක තියෙන්න පුළුවන්. ඒ වගේ අපිට ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න ඕනේ නම් තමයි අපි ඒ වගේ ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට් එකකට යන්නේ. ඉතින් අක් මිලෙන් ඉහළයි ඒ වගේ ඉස්සරහා පස්ස ඇඩ්ජස්ට්මන්ට් සීන සස්පෙන්ෂන් එකට යනවනේ. ඉතින් ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ අපිට බයික් එකේ තියෙන ස්ටැබිලිටි සපෝට් එක වැඩි කරගන්න එක තමයි. ඊට අමතරව දැන් පාරේ පදින කෙනෙක්ට මොඩිෆිකේෂන්ස් වලට යනවා නම් කරන්න පුළුවන් සමහරක් අය ඉන්නවා පිටිපස්සේ ෂොක්ස් දෙකක් තියෙන බයික් කව දැකලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ බලනවා ඒක මොනෝ ෂොක් එකකට, ඒ කියන්නේ ලොකු එක තනි ෂොක් එකකට යන්න පුළුවන්ද කියන එක. ඒ වගේ මොඩිෆිකේෂන්ස් කරන්න පුළුවන්. ඒකෙදි ප්‍රායෝගිකව කල්පනා කරන්න ඕනේ. මම නම් ඇඩ්වයිස් කරන්නේ සමහරක් කට්ටිය ෆ්‍රේම් එකේ පාස්සලා එහෙම නැත්නම් ස්විංගාම් එකේ පාස්සලා ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒ වගේ මොඩිෆිකේෂන්ස් වලට යන්න එපා. ඒක පෙනුම ලස්සනයි. මොකද පෙනුම ලස්සන වුණාට මේ අපි බයික් එක පදිනවනේ හැම වෙලේම. අනිත් එක වේට් එක ගන්නවා. ඉතින් එතකොට සමහරක් කට්ටිය නෝමල් ෆෝක් එක වෙනස් කරලා අප්සයිඩ් ඩවුන් කියන සිස්ටම් එකට යන්න කල්පනා කරනවා. ඉතින් ඒ වගේ දෙකදී පෙනුම ලස්සන වෙනවත් එක්ක ප්‍රායෝගික පැත්ත පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් ඒ වගේ හිතලා තමයි අපි මාරු කරනවා. ඊට අමතරව අර බයික් එකටම ෆැක්ටරි ෆිටඩ් එන එකේම අපිට ආෆ්ටර් මාකට් වෙනම ප්‍රොඩක්ට්ස් ගන්න තියෙනවා. ඒ කියන්නේ කම්පිටිෂන් ලෙවල් එකට යන ඇඩ්ජස්ට්මන්ට්ස් එක්ක, එහෙම නැත්නම් කලර්ස් වලින් ඒ වගේ එකට ගියා කියලා ලොකු වරදක් නැහැ.